තෙල් පිරිපහදු කරමින් අපි ලබා දෙනවට වඩා පිරිපහදු කළ තෙල් පිටරටින් ගේන එක ලාභදායි බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළා. එන්වයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව తాවකාලික වසා දැමීමට විෂය බාර අමාත්‍යවරයා ලෙස උදේ ගම්මන්පිල මහතා තීරණය කළේ. රජයේගත් මේ තීරණත් එක්ක අපේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය නොවැම්බර් මාස 15 වනදා తాවකාලික වසා දැමුණා. කොමුණ తాවකාලිකව නතර කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යලි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ලබන 7 වනදා සිට යලිත් පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි විෂය බාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණේ. මේ අතර මෙරට ජාතික සම්පත් විකිණීමට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතා ගමනක් ලබන 8 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමේ දිනයක් ඉදිරි අපි නම් කළා තිබෙනවා එළඹෙන දෙසැම්බර් 8 වෙනිදා. දෙසැම්බර් 8 වෙනිදා විදුලි බලමණ්ඩලයේ සේවකයොත් වරාය සේවකයොත් තෙල් සේවකයොත් කොළඹ කොටුව දුම්රිය පරිසරයට පැමිණීම නියමිතයි. දවැන්ත උද්ඝෝෂණයක් සහ දවැන්ත පාගමනක්. ලංකා විදුලි බලමණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිසමි සන්ධානය මෙවට දැනුම් දෙලා තිබෙනවා පාලන අධිකාරියටත් විදුලි බලමණ්ඩලයේ සමස්ත සේවකයන්ටත්. ආගාර වලින් වැඩබිම් වලින් කාර්යාල වලින් අටවැනි දා ඉවත් වෙලා ලෙඩ නිවාඩු වාර්තා කළා තමන්ගේ අප්‍රසාද විරෝධය පළ කරන්න අද කවුරුත් කතා කරනවද විදුලිය අහිමි වීම නිසා බ්ලැක් අවුට් සිද්ධ වීම නිසා තමන්ගේ දෛනික උපයෝජනය විනාශ වුණාට පස්සේ මිනිසුන්ට වෙන හානිය සම්බන්ධයෙන් ඔවුන් වාසිබස් දොඩවනවා අපිට අවශ්‍ය නම් දවස් 3ක් මේ රට කළුවරේ තියන්නට පුළුවන් අපේ අත්අඩංගුවේ ඔබ ඉන්නේ මං අහනවා විදුලි ඉංජිනේරුවන්ගෙන් එසේ කියන්න ඔබට දෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද ඔබ රජයෙන් අහනවා එසේ කීමින් සිටින විදුලි ඉංජිනේරුවන් තවදුරටත් මේ පාලන අධිකරේ තබා ගන්නට ඔබට දෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි පාලකයන් ලෙස පෙනී සිටිය යුතු වෙනවා එනිසා අද මේ ලඟු කරන්න උත්සාහ කරනවා මේ තාක්ෂණික දෝෂයක් කරන්නට දෙයක් නැහැ කියලා අපි අහන ප්‍රශ්නය තාක්ෂණික දෝෂයක් නම් තාක්ෂණික දෝෂ හිලව් කරන්නට මේ රටේ බිලියන්ස් ගණන් මිලියන්ස් ගණන් ජනතා බදු ගෙවලා ඇති කරගත්ත සිස්ටම් කන්ට්‍රෝල් කොහෙද එවන් ඉසිලස අධ්‍යයනය කර තිබෙනවාද අධීක්ෂණය කර තිබෙනවාද ඒ සම්බන්ධයෙන් ඔබ වගකීමක් ලබා දෙන්න සිස්ටම් කන්ට්‍රෝල් වලට ගිය ආයෝජනයයි එහි ප්‍රති පලයි ඒක ඩිලිවරි එකයි ජනතාවට ලැබුණා නම් ඒ සමග රාජ්‍ය වගකීමක් තිබෙනවා පාලන අධිකාරිය වගකීමක් තිබෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න